ශේෂම මේ අවස්ථාවිදි කියන්න ඕනා මේ රටේ නාටකදාන ඔය ඇමතිගොල්ලොන්ගේ තියන ඔය ජහජරා වැඩනිසා අද රටට මේ පත්වෙලා තියෙනසා පත් වෙලා තියෙන තත්ත්වය ගැන. මේ රටේ ඉන්න මිනිස්සු දකින විදියක්ත් මේ රටේ ඉන්න මිනිස්සුන්ම ගොන්නු බවට දකින ඇමති මණ්ඩලයක් න්න ආණ්ඩුවක් තියාගෙන මේ නටන නාඩගමුත්හම නැවැත්වය යුතුයි මේ රටේ... මේ අවස්ථාවේදී පුංචි දරුවට කණ්ඩ බිත්තර ඇන්නතුවා දුක්විදින මොහොතක. බිත්තර මාෆයාකාරයෝ විසින් නිර්මාණය කරපු ඒ කාලකන්නේ වැඩේ නිසා හල දරුමන්ද පෝෂණ තත්තෙට පත්වෙලා. අඩම ගාන එක ගේකට ිත්තර දෙකතුනා කවශ්‍යය දවසට දැම් මේ බිත්තරගේෙ එකක දැ ිත්තර සෙල්ලම දසල ඇවරුදුත්සේකටත් විතර කල්හන්න පැරි රට විත්තර හංඟ විකුණට ත්තර පත්වෙලා දෙේෙන. ඇයි මේ නිකං ඉන්න පොඩි මනුස්්‍යාව තමයි ගිල්ලන්නේ කෝටි ගණනින් බිත්තර මාෆියාව කමිෂන් ගහ න කාලකන්නේ හැතිකරේ මේ රටේ රජ සැපවිඳගෙන සුර සැපවිඳගෙන තරු හතේ හෝටල්ල තරුපයේ හෝටල්වල තමන්ගේ දවාදරුව බන්දල දෙනකොට? එක කාලකන්නේ කුවක සෙට්ට එකක් විදරක් මේකට අනුබලදීම සම්බන්ධව විශේෂයෙන්ම දුකට පත්වෙන. ඒවගේම? මේ රටේ කාලකන්න රාජ්‍ය නිලධරි, තමන්ට ඕන විදර මට කමිෂන් එක දෙන එක කවුද තමන්ට වාහනයට ෆිනන්සකග වෙන එක කවුද කියලා බල. උන්ට ටෙන්ඩර්ට් එක දීලා මුන්ගේ බඩකට පුරුවග යන ඥ්‍යය පත්්‍රය තාවම මේ රටේ වැඩකරන එක නිසා. අපි කියනවා. අපි මේ අරගලේ නිර්මාණය කරේ. අපි මේ අරගලය කරේ මේ රට මේ කාලකන්නේගේ මුදුවගන්න මනිසාක්. මේ රට කාලකන්නේ ජාත්‍යන්තයට පවල දෙන්න නෙවයි. නිසා විශේෂයම මතක් කරනවා මේ බිත්තර මාෆියාව නිසා. දැන් රටේ මිනිස්සු අන්ත අසන තත්වට පත්වෙලා දැම් බේකරි හිමියන්ගේ සංගමෙන් මම අහනවා. විශේෂෙන්ම මේ රටේ ඉන්න විනිස්සුන්ටද බිත්තර ගෙනේ නැත්තං පිට රටින් මිත්තර ගෙනල්ලා මේ රටේ මනිස්සන්ට වැඩිපුර කමිෂන් කියයල විකුණන්ටද බිත්තර දෙදඩහ දන්න කියනෙක් ගන්ධද අපි කියනවා දැන් හෙටානිද වෙනකොට කිකිලිගේ පස්ස පැත්තරත් ගහන්ඩ වෙනවා ස්ටිකර එකක් මගේ බිත්තරය ගණන් කියලා. කැනිසා විශේෂෙන්ම අපි කියනවා මේ බිත්තර කලුකඩ මාෆියාව නිර්මාණයකරයකා ගන්නේ සෙට් එක තමයි මෑතකදී කැෑැවක් ඇතුට ගෙනලා බිත්තර ලක්ස ගැනින් කුඩු කරල විනාස කල තිබේ. ගැනිසා අපි කියනවා මේ බිත්තර මාfiaියාව තුළ ඉන්න කාලකන්නේ හොර නඩේට සහයෝගයදීල මාධ්‍ය සාකච්ඡාතියන්ටත් කාලකන්නියුටියක් මේ රට ඉන්න. ගේෙන් සල්ලිගන්නවුගේ මගුල්ගේ ල්ලොලත් යන කු එක කනවාබන ඔක්කොම කරලා මුන් කරන්න ඕන ජඩවැඩි ඔක්කොම කරලා. මාධදිිස්රට එල්ලා සතුනොෙන්ඩහදනවා. කැනිසා අපි කියනවා විශේෂෙන්ම බලග ෆයිල් අපිට කිය දිකාරගන්න ලේසිති කරගන්නඩප. ි ෆයිල් ය හොය මයි ැකගන්න. කනිසා අපි විශේයෙන්ම මදක්රන මේ රටේ හොරහමයි දූෂණයා වංචාවට මුල් තෑන දුන්න මිස්ස තමන් දරුවට හො ණ්ඩ ෝ දී ුර සැ ප විඳින්න දී සීතල පුටතුවල ඳලුම් පි අරගෙන හොඩි මනස්්‍යගේ දත් පතටත් කෙලින න්‍යාය පත්වය තමමාද මේ රටේ ක්‍රියාත්නකයි. කනිසා අපි කියනවා පාසල් වල දරුවෝ පාසල් යන දරුවෝ ඉතාම තන්ත අසරණ භාවට පත්වෙලා තියෙනවා මේ බිත්තර සිදීම නිසා. අපි විශේෂයම නලින් ප්‍රනාාන්දු අමාත්‍යවරයාට කියනවා. කොන්ද කෙලින් තියාගෙන මේ බිත්තර මාfiaියාව නවත්තන්න වැඩකටයුතු කරන්න ස්වංග්‍රකයා සංගමයක් ඇටියට අර්රගලේනේමුෝ ඇටියට. අපි සූදානම් මාපාර්ට බෑලා සටන ආරම්භ කරඩ. අපි සූදානම් මේරට්ටේ මන්ද පෝෂණයෙන් පෙල්න දරුව බේරගණඩ. අපි සූදානම් පාසල් ගාවට කියල්ලා පඩි නැතුව ස්වේච්චාවගේ දරුවන්ට බිත්තරේ ලබාද. කැනිසා අපි කියනවා දැන් උතුම වැඩක් කියෙලා තියෙන්නේ. ඊය ඉඳල කතා කරනවා. එක සිවිල්ල සංවිධාන එකඒක බෘතිය සමිති එක ව්‍යාපාරිකෝ අනේ බිත්තර වෙල දෙන්නකෝ. අනේ බිත්තර වෙලන්න කෝටි පාකටරි බිත්තර ගන්නම් හතක ඩරි ිත්තරගන්න යෝ මේ තිස් පහට යි දෙන්නේ විත්තරේ. අරගන හංගරම් තියල බිුණන්ඩ ය ක්‍රමවේදේ හොයන් නිසා අපි කියනවා මේ බිත්තර ගෙනල්ලා කරන නාටකය වහම නවත්තන්න නම් නලින් ප්‍රනාාන්ද ඇමතිවරයට කියනවා. රටටම අවශ්‍ය බිත්තර ගෙනල්ලා. ඩි නුස්සයටත් බිත්තරය දෙන ක්‍රමවේදයක් හැද වනැත්තං. ඇමතිතුමි ඔබතුමත් කමිෂන් එකට සහයෝගේ දුන්න හා සමමාන වෙන. කෙනනිසා විශේයෙන් කිය නලින් ප්‍රන මැතුමා ගොඩක් ස්තුතියි කොදගේෙලින් තිය ිය පෙේ ගතාා කර ස්තුතිවන්ත වෙන සමස් සවයංග්‍රකයා ලාබින්න්න නැටියට බිත්තර නැතුව දුක්විනින්නේ ස්වුවංග්‍රකයා ලාබින්. ස්වංග්‍රකයා ලාබින් දස දහස් ගානක් බිත්තර. විකිනීමෙන් බිත්තර බෙදා හැරීමෙන් බිත්තර අරගෙන කෑමබීම හැදීමෙන් ජීවත්වන මිනිස්සුහද බිත්තර නිසාන්ත අසරනතත්වට පත්වෙලා තියෙන. කැනිසා බිත්තර මාෆියාව කරන් ඉඩ තියන් දෙපා. බිත්තර මාෆියාව තවදුරටත් කරෙනවනම් පාරිභෝගක අධිකායේ ඉදිරියට අපිට එන්නඩ සිද්ව වෙනවා. කැනිසා අපි කැමති නෑ. මේ රටේ හැම වෙලේම පාර්ට ෑල උද්ගෝෂණ කරගන දේශපාලකුවකත්වෙන් ජීවත් එන්න. අපි ජනතාව ජීවත් කරන ජනාකළ ජීවත් එන්න කැමඳ මිනිස්සු නිසා අපි කියේනවා වහම මේ ප්‍රශ්නයට පිළිතුරු නොදුන්නොත්. මේ ප්‍රශ්නයට විකල්පයක් නැසවුවොත් මේ ප්‍රශ්නය වහම නිරාකරණය නොකර එක කූට මාෆයා, කළුකඩ මාෆියයා නිර්මාණයකන ව්‍යාපාරිකයන්ගේ බඩ ගෝස්තරය සරි කරඩ. මිෂන් රගෙන උදව් කරන්න ේස්තිව නොත් අපි ඒකට විරුද්ව සට්නා රම්රනවා කෙනනිසා අපි විශේෂම මේලා මතක් කරනවා අහිංසක දරවා කණඩනැති දරවා කන බිත්තරයටත් කෙලින්න්න හදන ජාතියක්තමයි මේ රටයිඉන්නේ එක නිසා විශේෂම මතක් කරනවා වහම විිත්තර මාෆියාවනවත් අන්න ඕනේ බිත්තර මාෆියාවනවත්තලා. එහෙම විත්තර නිෂ්පාධකයන්ට මේ රටඉන්න ජනතාවට ිතර දෙන්න බැරිලා. න්ට ඕන ටකට ිතරන්න කියලා බිත්තර පිටිගෙනල්ල පොඩි ජනතාවටත් සාමාන්‍ය තිදින හම්බ කරන ගන ජතතාාවටත් බිත්තරේ ලබෙන්න්න සරස්වන්න ඕේ. එහම නැතිවනොත් මහයකට විත බිත්තරදල පොඩියකකාට බිත්තර නොදීටියෝල් ිතවලින්ම හන්න සිද්වෙනවා න්දෙ කාලට නිසා අපි කියනවා විශේෂෙන්ම අමාත්‍යවරයාට කොන්ද කෙලින් තියාගෙන තිීන්දුු තිීරණ ගන්ඩ. අපින්නවා සමස්ස සවයංග්‍රක යලාබින් පනස් පන්දහක් අපි. ඒකමතිකෝම ස්වේච්චා සේවය කරන්න කැමති රට්ට පුරාම බිත්තර බෙදාදීමේ වැඩ සටාන්ට අපි අපේ පූර්ණ සයෝගේ සදායකත්ය අපි ලබාදෙනවා. ඒවගේම දැන් පුදුම නාට්‍යයක් ඇවිලදිෙනන මේ දවසල් ප්‍රස්්කු ප්‍රාය සම්න්ඳු මනං ඔකට පාස්කුපාරය කියන්න කැමතින මේ කැවිල දවස් සලයක් නිද නිරාරව ඉඳලා ඒ එක්වරුවක් නිරාරව ඉඳලා ජනතාව කතෝලික ජනතාව, ක්‍රිස්තියානි ජනතාව, පාස්කෝ සමරණ දවසක, එදා ඒ කරපුඒ අන්තවාද කාලකන්න වැඩේ නිසා ජීවිත ගානක් බිලිගියා. දැන් ඇවිල්ල තියනෙන අවුරදු අතකට පස්සේ සහරා කියන අලුත් නාට්ටිය. සහරා කියන අලුත් නාට්ටිය එනකොට අපි විශේෂම මේවෙලා මතක් කරනු එදාත් අපි කොන්ද කෙලින් තියාගෙන කිව්වා ඔය පාස්කු ප්‍රාරයට බැසිල් රාජ භක්ෂ සම්බන්ධයි කියලා. අපි සාක්ෂි සහිතව කිව්වා. වගකීමෙන් කිව් අපි අදත් කියනවා. සිල් ාජපක්ස ඇතුළු කාලාලකන් රජපක් හොර නඩියයි ෛත්‍රපාල වික්‍රම මෛත්‍ර්‍යාපාල මේකට වග කියන්න ඕන කියලා එතකොට රටේ ජනතාව ඇව් ඇයි මේ දේශපාලයේ මොකද මේ කරන්න කියලා අපි හනෝ මේ වෙලාවෙේ බැසිල් රාජපක්සලා එදා අන්තවාද ප්‍රහාරය කරාට පස්සේ අන්තවා ප්‍රහාරයෙන් කතෝලික ජනතාව පල්ලි ෝල මැරුවට පස්සේ මාස දෙකතුනක් යන්න ඔන්න සයින් මරදුවලට දුන්න නකර සබාව. රදු නත්තිස්ේ නැ බා ල්ලන අතුරේ නතාව. ඒම නොදුන්නු නකර සභාවක් සයිද මර්දුවලින් ඇවිල්ලා අන්තවාධ ප්‍රහර එල්ල කරාට පස්සේ. සන මරදුවලට දෙනව නකර සබාවක්. ඔන්න සහරන්ට වන පොරොන්දු. ඔන්න සහරන්ගේ ක්‍රියාදාමය මේ රටතුල ක්‍රාත්ම කරන්න බැසිල් රාජපක්සලා අතදුන්නු විදිය හැනිසා අපි කියනවා. එදා බැසිල් රාජ පක්සලා වෙල්ලවඩ පුට කාක් කිය ලි පර්ර වැස් නිිකන්නන්නේවී ජාත්‍යන්තරයට ප කියියෙනෙච්චනිිකන්නන්නේ කනිසා අපි විශේෂෙන්ම මත කරනවා. සහර ගැන සම්පූර්ණ විස්තරයක් මාධ්‍ය හමුවේ කියනවා අපේ කොළඹ අනාගත සීහන නගරාධිපති මජපූල් රවමාන් සහරගේ අම්ම මෙයා තාත්තමයා අයියාම මේ අක්කම මෙය ඔක්කොමලා කියනවා. දෙැ යපෝ සහරගේ ඔක්කොමලා ගැන දන්නවන. ඊළගට කොම නගරධීපති වෙන්න ජිපුුල් රවෝමන් ටව දන්නවන. ඊීල්ල සාක්ෂසිදී පල්ලක. ු පාය කරේ ඒමයි ඒෙමයි කියලා. මහද්‍යවල බොරුවට තප්පුලාගෙනින් කනිසා අපි කියනවා මේ පහස්කු ප්‍රාර්ය අන්තවාදි ප්‍රහාරය විකුණංකෑමට ලක්කරපු කාලකන්නේ දේශපාලයෝ තමයිමු. එකනිසා අපි කියනවා විශේෂෙන්ම මෛත්‍රපාල සිරිසයෙන්ලට අද කෝටි දහයක් දෙන්න කිව්වට සමල්ලට කෝටි දායත් දෙන්නනෑ හිංඟණ්ඩ තමයි වෙන්නෙකිවට උන්ගේ පවල් පිටිින් හම්බ කරල පනම්පර හතාටකට කන්නෙ ට සල්ලි මිනිසුන්ගේ හුරංකාපව අතියාගෙන උන්හොය කරන කෙලි තමයි අද අපි මේ දුක්කිනින්. කනිසා අපි කියනවා මේ රටේ කාලකන්නේ දේශපාලත්ඥෝ ගැන අපි ප්‍රසිද්ධියයේ ඔ හෙළි කරනවා ඒවගේ අපි කියනවා මාධ්‍යයට ඇවිල්ලා සහර මැරුණද සහරගේ ඩ එක් ගත්තද සහර ඒවෙල ඉටියද ඉහාර හිටිය නැද්ද මේ ඔක්කෝම හරියට බලන් හිටගේ කියන මාද දෙද. එකනිසා අපි කියනවා මුජිබුල් රෝමාන්ට සීන නගරාධිපතිට කියනවා. ඕ ගෙනන ප ලාස්ක ාරයගෙන ය කිසි දෙදයක් කියන්න තියෙනවාන. ජාතිවාදිය වපුරන්නැතුව ජාතිකවාදිව රටට සේවය කරන්න වැඩකටයුතු කරපල්ලා. කනිසා අපි කියනවා. අපි ඒවගේ ආරක් ගංශ වට පරාධ පරීක්ෂණ දෙපාර්තුමෙන්තුරට අපි කියනවා මුජබුල් රහමල්ලාගේ මිනිස්සුන් ගෙනනල්ලා කරුණා කරලා මේක සහරගේ කෞදයිටියේ කෞදටය සහර කොතන්දිීටේ ඒ සේල්ම තොරතුරු හමගන්. ත් දැල් කිව්වට ඩන්න එක නිසාපි කියවා මේ රටේ අනපනත් ගෙනල්ලා අපේ කට වහඩ ඇදුවට අපේ කට වහන් බැහැ. අපේ කට වහනවනං අපේ ජීවිත පරදුවට තියල අපි නිර්වාායෝ මේ මෙන්නන එක නිසාපි කියවා. මේ රටේ ගේන පනත්වලින් භාෂනය නිදස නැතිවෙනවනං, මේ රට මානවිමි කමුල්ලගනය වෙනවනම්, මෙ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැතිවෙනවනං, මේ රටේ ජනතාවට ජීවත්වේ අයිය තිරනවනං. ඒ පනත් ගේන්න අපි කෝමට තිඩ යන්නේ නෑ. කනිසා. අපි කියනවා මේ පාස්කු ප්‍රහාරය මේ අන්තවාද ප්‍රහාරය තුළ යම් කිසි තොරතුරු දන්න මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇයිල මාධ්‍යයට කියනවනම්. ඔව වා මත්තා අඩඟුවට අරගන විමර්ශණය කරලා අවුරුදු ගණන් දුක්කිෙනඉන්න ඔන්න. යකො මේ පොල් ගෙඩියක්කා කඩන මනුස්්‍යය හරවගි කියලලා ගහලා කූඩේදාලා තියාගන්නවා. අවුරුදු හතරක් වෙලා හෙටට අවුරුදු හතරක් සම්පූර්ණ වෙනවා. තුන් සියගාන ජීවිත බිලි දුන්න. එක නරියක් කල්ලගන්න බැරිවු ු තියම් පල්ලි වලිටම මිනි සුන්ත් අද නිදස් කල් තියනවා. එවැනි තත්වක තියෙන්නේ. උ රටේ චන්දෙත්තිල්ලනො තව. නගර සබාවට. එවැනි තත්ත්වක මේ රටේ තියන්නේ. මේ පාර නගර සබාට චන්දෙත්තිල්ලනවා. අන්තවාද පාය සම්බඳධව කඩුතියගන පල්ලි වලටපු. මිනිස් සු මරන්ඩිටපු. උන්දන් චන්දිල්ලන්න අදදාාලා තියනවා. එවැනි තත්වක තමයි මේ දේ පක්ෂපාට දේශපාල කුවක දේශපාලය දුවන්නේ නිසාපි කියයනවා පාස්කු ප්‍රහරය විකුණන් කෑම මේ සිද්ධ කරන්නේ. එදා මැරුණ ජනතාව, එදා මැරුණු අමලදත්තල එදා ජීවිතය පූජාගකරපු දවා දරුවන්ගේ ඒ මිනිීටිකත් විකුණන් කණ්‍යයාය පතරත්තමයි මේ ක්‍රියාත්ම කරනෙ කාලකන්න නිදේශපාලඥයකතිය එක නිසා අපි කියනවා පස්කු ප්‍රහාරය මේ අන්තවාදී ප්‍රහාරය තව දුරටත් විකුණන් කණ් අපි ඉඩ තියන්නේෙ නෑ. එ නිසා අපි බෝම ඉවසීමෙන් වැඩකරපු කොට්ටාසයක් අපි බෝම ඉවසීමේ රට ගැන ඉතපු කොට්ටාසයක් එක නිසා කියනවා. මේ අන්තවාධි ප්‍රහරයෙන් මැරුණ අයිංසක මිනිස්සුන්ගේ ජීවිත බිල්ලට තියලමල දේශාලනය කරන්න ලැස්තුවෙන් එපා. මේ අයිංසක එදා දිවිදුන්න මිනිස්සු. එදා බේ බිලිගත්ත ජීවිත. ඒ ලේ මස් නහර බිත්තිවලට කෑලි කැල්ල වීසිුුණ ශරීරතියල උඹලා දේශපාලනය කරන්න අදන්න එා දැන් සහරගැ අරරියමාරුවත් තියන්නේ. සහර එතන සහරග මිනිිය තිබුණාද සහරග මිනිය නැද්ද හරි අමාරුවත්තියන්නේ. ැරුණමනිස්ු ගෙනමාරුවන්න. කතෝලික ජනතාවගෙන අමාරුුවන්න තනිකර ජාතිවාදව වැඩ කරන්න එක නිසාපි කියනවා. ජාතිවාදී මන්ත්‍රීගොල්ලොන්ට කියනවා. ජාතිවාද අමතිගොල්ලොන්ට කියනවා. මේ රටේ උඹලා මහජනයියෝජිතයවත්යෙන් පාර්ලිමේන්තුවට ගේ කියානං. ජාතිකවාදව වැඩ කර පල්ලා ජාතිවාදිය වැඩකරොත් උඹලට වෙන්නේ පාරප පාරක්ගාන්නෙ ගුටිකාලා මැරෙන්න්නගේමින් මනියනෙන අස්තුති